ඉන්දියාව මේවතාවයි පෙල් තරගාවලියේදත් ලෝකමට්ටමේ තරුණු ක්‍රීඩකයන් හොයාගෙන ඉවරයි. එම කෙනෙක් තමයි යශාවි ජයිස්වාල් කියන්නේ. ජයිස්වාල් කියන්නේ එසේමසේ ප්‍රතිකරුවෙක් නෙවෙයි කියන එක දැනටත් පෙන්නලා ඉවරයි. මේ තරුණු ක්‍රීඩකයා එකපාර මතුණු ක්‍රීඩකයෙක් නෙවෙයි. ඉන්දියාව ආරම්භක ප්‍රතිකරණ ස්ථානයට නිර්මාණය කරමින් ඉන්න තරුවක් තමයි ජයිස්වාල් කියන්නේ. දහනමිපාල කණ්ඩායමේ ජයිස්වාල් සෙල්ලම් කරද්දී මේ ප්‍රහාරාත්මක ක්‍රීඩකයා ගැන ඉහළින්ම කතා කළා. ඇඟට දැනෙන්නේ නැතුව හය පාරක් ගහන්න ඒ කාලෙත් ජයිස්වාල්ට පුළුවන්. දහනමිපාල ලෝකුස්ලන් තරගාවලියට සෙල්ලම් කරන්න කලින් දේශීය තරඟ පිටියේ සෙල්ලම් කළ මේ තරුණයා පන්දුවර 50 තරගයක ද්විතීයික ශතකයක් ලබා ගන්නත් සමත් වෙලා තිබුණා. ජයිස්වාල් කියන්නේ IPL ඇවිල්ලා මෙලෝ 100ක් නැතුව පහර දෙන ක්‍රීඩකයෙක් නෙමෙයි. දේශීය පළමු පෙළ තරඟවල ඉනිමක සාමාන්‍ය 80ක් රඳවාගෙන ලකුණු ලබා ගන්නත් මේ තරුණ තරුව සමත් වෙලා තියෙනවා. ඒ නිසා ජයිස්වාල්ගේ දක්ෂතා අහම්බයක් විදිහට අපිට හිතන්න විදිහක් නැහැ. මේ විදි 2023 IPL තරගාවලියේ ශතකයක් ලබාගෙන තියෙන මේ තරුණයා කල්කටා කණ්ඩායමට එරෙහිව IPL ඉතිහාසයේ ක්‍රීඩකයෙක් ලබාගත් වේගවත්ම අර්ධ ශතකය ලබා ගන්න සමත් වෙනවා. ලකුණු 98ක් ලබාගෙන කණ්ඩායම ජයග්‍රහණයට අරගෙන ගියාට පස්සේ තරඟයේ වීරයා බවට පත්වෙන ජයිස්වාල් කියන්නේ තරඟයේ ඉක්මනින් ජයග්‍රහණය කරන එක තමන්ට ශතකයකට වැඩිය වැදගත් වුණා කියලා. මේ ජයග්‍රහණය ගොඩක් වැදගත්. පුළුවන් තරම් ඉක්මනට තරඟයේ දිනන එක ගැන එතෙන්දී මට ශතකයේ අහිමි වුණ එක ගැන දුකක් නැහැ. මගේ ඉනිම ගැන ගොඩක් සතුටුයි. මම හැම වෙලාවෙම උත්සාහ කරන්නේ මගේ උපරිමය දෙන්න. අනිත් එක තරඟයක් ජයග්‍රහණය කරනකම් ඉන්න තමයි මම හැම වෙලෙම උත්සාහ කරන්නේ. ඔය විදිහට කියන ජයිස්වාල්ගෙන් තරඟයේ පස්සේ ත්‍යාග ප්‍රදානයේදී අහනවා සංග ජෝ රූට් වගේ ක්‍රිකට් පිටියේ සුපිරි චරිත තමන් වෙනුවෙන් ඔල්වර් සන්දෙද්දි මොකද හිතුනේ කියලා. ඒක ලොකු ශක්තියක් වගේම සතුටක්. ඒ වගේ ප්‍රවීණයෙක් එකට ඉන්න අවස්ථාව ලැබෙන එකක් මේ තරඟාවලියේ අපි වගේ තරුණ ක්‍රීඩකයන්ට තියෙන ලොකු අවස්ථාවක්. මම උට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ගරු කරනවා අපි වෙනුවෙන් ලබා දෙන ශක්තියට. ඔය විදිහට තමයි ජයිස්වාල් අදහස් දක්වලා තිබුණේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවේදී ඔබට සුබ දවසක්.